Cooking Spot YouTube channel එකෙන් ඔන්න මම අද අරන් ආවේ රසම රස පොලොස් කරියක් හදාගන්න විදිය. අපි එහෙනම් බලමු මේ පොලොස් කරිය හදාගන්නේ කොහොමද කියලා. මන් දැන් කපාගත පොලස් ටික මේ විදිහට හොද ගන්නවා. පොලස් කරියට අපි ඉඟුරු සුදු ලුණු ටිකකුත් මේ විදිහට තලා ගමු. මන් දැන් ඇතිරියක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩු එකතු කරගත්තා. මිරිස් කුඩු ටික ටිකක් පාට වෙනස් වෙනකම් මේ විදිහට බැද ගන්නවා. ඒ වගේම බැදපු තුන පහ කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඒ ටික හොඳින් කලවම් කරලා මේ විදිහට ලුණු ටිකකුත් කපලා එකතු කරගන්නවා. දැන් පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. ඒ වගේම කපාගත ලුණු ටිකත් මේ වෙලාවෙ එකතු කරගන්නවා. මේ විදිහට රම්පෙ කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම අමු මිරිස් ඉඟුරු සුදු ලුණු ටිකත් මේ වෙලාවේ එකතු කරගත්තා. දැන් අපි මේ ටික තෙල් වලින් හොඳට බැදගමු. ඊළඟට මේ විදිහට කපාගත් පොලොස් ටික එකතු කරගන්නවා. දැන් මේ තෙම්පරාදුවත් එක්ක හොඳින් පොලොස් ටික කලවම් කරගන්නවා. මේ වෙලාවේ මම පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. මම දිය කිරි තමයි එකතු කරගත්තේ. ඔයාලට දිය කිරි වෙනුවට වතුර එකතු කරගන්නත් පුළුවන්. මේ පොලස් කරි එක තැම්බෙන්න ටිකක් වෙලා යන නිසා මේ විදිහට මම වහලා තියෙනවා. එතකොට ඉක්මනින් තැම්බෙනවා. දැන් නම් පොලස් කරි එක ටිකක් තැම්බිලා තියෙන්නේ. මම ලුණු ටිකක් එකතු කරගත්තා. ඊළඟට උකු පොල් කිරි ටිකකුත් මේ විදිහට එකතු කරගත්තා. මේ තියන්නේ අපි හදාගත්ත රසම රස පොලොස් කරිය. මං හිතනවා ඔයාලටත් මේ පොලොස් කරිය ගෙදරදී ඉක්මනින් හදලා රස බලන්න පුළුවන් කියලා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් අපේ Cooking Spot YouTube channel එක subscribe කරලා තියාගන්න.